අයිබෝවන් සුබ දවසක්. ඔන්න ඉතින් අපි අද මේ හොරණ පැත්තට ආවා අපේ මේ වර්මිකම්පෝස්ට් නිෂ්පාදනයේ මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එක කරන්න. ඇත්තටම ඒ කරන අතරතුරේදී ඉතින් අපිට මතක් වුණා අපේ මීට පෙර එහෙම නැත්නම් මාස 4-5කට 6 විතර කලින් කරපු අපේ මේ හොරණ මිල්ලෑවේ ඉසුරු මල්ලිව හම්බෙන්න. ඉතින් එයා අපිත් එක්ක ප්‍රොජෙක්ට් එකක් කෙරුවා. ඉතින් අපි එයාත් එක්ක කතා කරලා බලමු කොහොමද දැන් එයාගේ තත්ත්වය, මොකද්ද හොඳ තැනක ඉන්නවද, මේ වැඩේ සාර්ථකද කියලා අපි එයාගෙන් අහලා බලමු. ඉතින් ආයුබෝවන් මල්ලි. ඉතින් පොඩි විස්තරයක් දැන් මෙයාලට කියන්න, ඔයා කවද්ද මේ වැඩේ පටන් ගත්තේ? අපේ ට්‍රේනින් ආවද, කොහොමද මේක පටන් ගත්තේ? පොඩි හැඳින්වීමක් දෙන්න මේගොල්ලන්ට. මම ට්‍රේනින් එකට නම් ගියේ මේගොල්ලන්ගේ අගෝස්තු වගේ 2023 අගෝස්තු මාසේ. මං එදා ගෙනාවු පැකේජ් එකෙන් 6-10 පැකේජ් එකකින් තමයි අර ටැංකිය පටන් අරගත්තේ. ඒ ටැංකියෙන් පස්සේ අපි ඔක්තෝබර් මාසේ තමයි පින්වන්ත ප්‍රොජෙක්ට් එකට මම කතා කරලා මේ ටැංකිය පටන් ගත්තේ. දැන් මාස 4-5ක් පමණ වෙනවා. පෝරවල ලොකු ඉල්ලුමක් තියෙනවා. මට ඉල්ලන තරමට පෝර දෙන්න නැහැ දැන්. ඔව් ඒක තමයි. දැන් මාස මං හිතන 4-5ක් විතර යනවා කිව්වනේ. මාස 4-5ක් විතර යනවා වැඩේ පටන් අරගෙන. හැබැයි ඊට කලිනුත් අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ඒ සහතික ටික අරගෙන ඊට පස්සේ අපේ පින්වන්ත ප්‍රොජෙක්ට් එකක් කෙරුවා. එතකොට දැන් මේ වෙනකොට මොකද්ද තියෙන තත්ත්වය? කියන්නේ දැන් මේ වෙනකොට කොච්චර නිෂ්පාදනයක් කරලාද, මොන වගේ ඉල්ලුමක්ද, කොහොමද තින්නේ මල්ලි? එතනම දැන් කිලෝ 200ක් 300ක් වගේ මයිලීට දීලා තියෙනවා. ඒත් තව මට දෙන්න පොහොරක් නැහැ. ඒ තරමට ඉල්ලුම තියෙනවා. මට දැන් අවශ්‍ය වෙන්නේ අපේ නිෂ්පාදනය කරන අයගෙන් පොර වුණත් මම මිලක දී ගන්න ලෑස්තියි. දැන් ඒ තරම් ඉල්ලුම තියෙනවා. ඔව් ඔයා සාමාන්‍ය මේ කාටද පොර දැන් දෙන්නේ? මෙතනට ඇවිල්ලා අරගන්නවද නැත්නම් ඔයා ගිහින් දෙනවද, කොහොමද කරන්නේ? ගොඩක් අය මෙතනට ඇහිලා අරගෙන යනවා. මෙතනට ඇවිල්ලා අරගෙන. ඒ කියන්නේ ඒ හදන ඒක තමයි අපි කියන්නේ හදන ටික ඒ ප්‍රදේශයේම එයා හදනවා කියලා, මේ වර්මි කම්පෝස්ට් නිෂ්පාදනය කරනවා කියලා ආරංචි ගියන් පස්සේ මෙතනටම ඇවිල්ලා ඉතින් මේ කට්ටිය මේ පොහොර ටික අරන් යනවා කියලා තමයි මේ මල්ලි කියන්නේ. ඉතින් බලන්න දැන් මාස සාමාන්‍ය මාස 4-5ක් විතර ඒ වගේ වෙන්නේ. එතකොට මෙයාට ඉල්ලුමට සැපෙමු දියන්න බෑ. ඔව් ඉතින් එතකොට ඔන්න ඔය මාස කීපය ඇතුළත ඔය පළමු කිලෝ 3-400ක් විතර මේ මල්ලි එළියටත් දීලා, එහෙම නැත්නම් ඔයාගේ මෙයාගේ වගාවටත් මෙයා අරගන්නවා. ඉතින් ඉස්සරහට මේක ඇත්තම දැන් මෙතනට ආවිල්ලා මම කතා කරගෙන පස්සේ මේ සෑහෙන ඉල්ලුම තියෙනවා. මේ මෙයා ඇත්තටම මගෙන් පොහොර ඉල්ලනවා. ඉතින් අපිටවත් ඇත්තට පොහොර එහෙම ඉල්ලන විදිහට දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේක හැමෝටම පටන් ගන්න කියලා කියන්නේ, ආරම්භ කරන්න කියලා කියන්නේ. එතකොට දැන් අපේ WhatsApp group එකක් තියෙනවා මේ පින්වන්ත ප්‍රොජෙක්ට් කරපු කට්ටියකින්. ඉතින් මම දැක්කා මේ මල්ලිත් message එකක් දාලා තිනු එයාට පොහොර තියෙන තරම දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ තරම් ඉල්ලුම තියෙනවද මේකට? කොහොමද සාමාන්‍ය වහිතන විදිහට කියන්නේ? මොන වගේ දවස් ප්‍රමාණයක්ද, මාසෙට කොච්චරක් වගේ හිමිතන විදිහට? මාසෙට කියන්නේ දවස ගන්න ඉල්ලුම තියෙනවා. දැන් අද වුණත් උදේම කිලෝ 10යි 15යි එහෙම ඕඩර්ස් එනවා. දී ගන්න මට පොර නැහැ. ඔය එක තමයි හැමදාම සාමාන්‍යයා කියන විදිහට දෛනිකව ඕඩර්ස් එනවා. නමුත් දැන් දැනුත් මගෙන් දැන් කිලෝ 100ක් ඉල්ලලා තව අපේ ඒ group එකට දාලා තිබ්බ මම දැක්කා කිලෝ 100ක් ඉල්ලලා දැන්ට ඉල්ලන ටිකවත් දී ගන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඒතකොටත් අපේ ඒ කිලෝ 100 හැබැයි ගත්තෙත් අපේම ප්‍රොජෙක්ට් එකක් කරපු කෙනකින්. අපේ ඔයගොල්ලෝ දන්නවද අපේ වීඩියෝ එකේ දැක්කා තංගල්ලේ අපේ ඒ මල්ලිගෙන් තමයි අය පොර ටික අරගන්නේ. ඉතින් ඔය විදිහට අපි මේක link එකක් තමයි හදන්නේ. මේ link එකටත් එකතු වෙන්න කියලා තමයි කියන්නේ. ඒතකොට link එකේ තියෙද්දි ඔයගොල්ලන්ට අඩුපාඩුවක් තියෙනවා නම් මේ මල්ලිගෙන් ගන්න පුළුවන්, නැත්නම් අපෙන් ගන්න පුළුවන්. ඒ අදාළ ප්‍රදේශ නිෂ්පාදනය කර කට්ටියකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේ වැඩසටහනක් තමයි ඉතින් අපි කරගෙන යන්නේ. ඉතින් මල්ලි කියන්නකෝ කොහොමද දැන් ඔයාට මෙතන ඇත්තට මම දැන් මේක දැම්මෙන් පස්සෙත් ඔයාට සෑහෙන දැන්ටත් දැන් ඉල්ලුමට සැපෙමු දී ගන්න විදිහක් නැහැනේ. ඉතින් මේ අපි විස්තර ටික දෙන්නම් මල්ලිගේ කතා කරන්න. හැබැයි වේලාසන මොන හරි ඕඩර්ස් ටික කලින් කියන්න අවශ්‍ය දේවල් ටික දවසක් ගිහිල්ලා ඔයගලන්ට අවශ්‍ය දේවල් හරි ගස්සලා දෙයි. ඉතින් පොඩි විස්තරයක් කියන්නේ අපි ඉන්න තැන ඔයාව කන්ටැක්ට් සම්බන්ධ කරගන්න ඕන විස්තර ටික කියන්න බලන්න මේගොල්ලන්ට. මම ඉන්නේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ. මිල්ලෑව මහාවිද්‍යාලය අසල තමයි අපේ මේ නිෂ්පාදනකාරය තියෙන්නේ. මගේ ෆෝන් නම්බර් එක ඇතුළුවොත් 077-13-34-39 ෆෝන් නම්බර් එක. ඒ නම්බර් එකට කෝල් එකක් දීලා වේලාසන කෝල් එකක් දුන්නොත් මට පුළුවන් ඔයගොල්ලෝ ඕඩර්ස් ලබා දෙන්න. ඒ දුරකථන අංකය අපි සඳහන් කරනවා තියෙනවා පල්ලේ. ඒවට කතා කරන්න. එතකොට දැන් මෙතනදී විශේෂ දෙයක් මල්ලි කියන ඕඩර්ස් දෙනවට වඩා දැන් එයාට අවශ්‍ය පොහොර ටිකත් දැන් අපේ නිෂ්පාදනය කරපු කට්ටියෙන් එහෙම නැත්නම් ඕගලන්ට හැකියාව තියෙනවා නම් දැන් මං හිතන්නේ අර කිලෝ 100ත් මං හිතන්නේ ට්‍රේන් එකේ එවනවා කියලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රමාණවල ඕගලන්ට දෙන්න පුළුවන් නම් මෙන්න දැන් තවත් කට්ටිය ඉන්නවා මේක මිලදී ගන්න. ඒ තරම් මේ
සැපියම දීගන්න විදිහ නැති ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි දැන් අපිට පොඩි විස්තරයක් කියන්න මලි දැන් ඔයා කවුද කලින් මොනවද කියලා රැකියාවක් කරනවද මේ පොඩි විස්තරයක් කියන ජොබ් එකක් කරනවද? මම ජොබ් එකක් කරනවා. මම පෞද්ගලික ආයතනයක සුපරීක්ෂක ලෙස කටයුතු කරනවා. සාමාන්‍යයෙන් උදේ වැට ගියාම 5ට තමයි මම ගොඩක් දුරට මේක වැටික් කරගන්නේ රෑ 5න් පස්සේ. ඔව් ඉතින් ඒක තමයි දැන් දැන් තවත් ජොබ් එකක් කරන අතරතුරේදී තමයි මේ මේකත් කරන්නේ. ඉතින් බලන්න දැන් සාමාන්‍ය වැඩ ඇරිලාදී දැන් මේ අදත් කිව්වේ රෑ වෙලා එනවා. රෑට තමයි මේ වැඩේ ඇත්තටම කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් තවත් ජොබ් එකක් නෙමෙයි දෙක තුනක් හැරි කරන අතරතුරේදී රෑට හැරි ඇවිල්ලා මේ දේවල් කරන්න පුළුවන් තත්ත්වයේ දෙයක් ව්‍යාපෘතියක් තමයි අපි මේ කරගෙන යන්නේ. ඉතින් හැමෝම මේකට එකතු වෙන්න මේ වගේ අමතර ආදායම මං හිතන්නේ දැන් ප්‍රධාන ආදායම විදිහට මල්ලිගේ හැටලා තියෙන මේ වර්මි කම්පෝස්ට් නිෂ්පාදනය. ඉතින් ඒ වගේ කොහොමත් අපිට මේක මේ කැපවීමෙන් වැඩ කරොත් ඇත්තටම සෑහෙන අපිට ලොකු දුරගමනක් මේක යන්න පුළුවන්. අන්තිම වතාවට මල්ලි කියන්න දැන් මොකද්ද මේ අපේ රටේ ඇත්තටම අපි යන්නේ මේ කාබනික වගාව කරන්න. එහෙම නැත්නම් මේ අපේ 2025 මුල් ලංකාවම වර්මි කම්පෝස්ට් බවට පත් වෙන. ඉතින් මේ වැඩසටහනෙදි ඔයා එකතු වුණා. ඉතින් ඔයාට මොනවද මේ අනිත් අය දැන් මේකට හැමෝම කට්ටිය මේක ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ පොහොර මිලදී ගන්නවද? මේ පොහොර හැදුවෙන් පස්සේ දෙන්න කෙනෙක් ඉන්නවද? මේක විකුණ ගන්න පුළුවන්ද ඔන්න කියන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් හොඳම උදාහරණයක් තමයි මල්ලි වයස කීයද ඇත්තටම? 26. 26ක ඔන්න තරුණ කොල්ලෙක් තමයි දැන් මේ වැඩසටහන මේ කරගෙන යන්නේ. ඉතින් අවසාන වශයෙන් මල්ලි මොනවද මේගොල්ලන්ට අපිට මේ ඔයාලට කියන්න තියෙන්නේ මොකද්ද? ඇත්තටම බය නැතුව කරගෙන යන්න පුළුවන් වැඩක්. ඉල්ලුම තියෙන ඕන තරමට. අපිට දී ගන්න බැරි තරමට ඉල්ලුම තියෙනවා. අනික මේ පෝර එක දාපු කවුරු හරි ඉන්නවනම් ආයි වෙන පෝරයකට යන්නෙත් නැහැ. ඒ තරම් ක්වලිටි තියෙනවා ෆෝර් එකේ. ඒකින්ද ගොඩක් ඉල්ලුම තියෙනවා. මම කියන්නේ බය නැතුව මේ ප්‍රොජෙක්ට් එක රට ගහන්න වරදින්නේ නැහැ. කරගෙන යන්න පුළුවන්. ඔව් ඒක තමයි අපි නිතරම පුළුවන් තරම් අපිට හැමදාම මේගොල්ලන් අපිට හම්බෙන විදිහට අපි කරපු කටයුතු ඔයගොල්ලන්ට කියනවා. මේ මම කියන කතන්දර ටිකක් නෙමෙයි. ඉතින් ඒකයි මේගොල්ලන් හම්බෙලා මේ දේවල් අපි කියන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩසටහන කරන් මුළු ලංකාවම සුවපත් කරන්න මේ ලෙඩ රෝග වලින් මේ ලෙඩ රෝග හදාගන්න දේව නැති කරගෙන ලොකු කතාවක් ඒ වගේ තියෙනවා. අපි හිමීට කියන්නම් මේ වැඩසටහන ආරම්භ කළා මේ පස සුවපත් කරගන්න වැඩසටහන මරාගත්ත පසට පණ දෙන වැඩසටහන අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලීමක්. ඉතින් මල්ලික විස්තරත් අපි දැන් දාලා තියෙනවා. එයාලත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ඉදිරියේදී අපි හමුමු. හැමෝටම බලන්න ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න, මගේ පේජ් එකක් තියෙන එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ මේ channel එක. හැමදාම කියනවා වගේ නම් ඉදිරි ලස්සන වීඩියෝ අපි හමුවෙමු. හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. ආයිබෝවන් මයි.